සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් අපට ආශ්‍රය ගෙනෙන අතර අද දවසත් උන්වහන්සේ යහපත් ලෙස ඔබට මට ආරම්භ කරන්න උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවෙනාසිර ප්‍රශංසා කරන හොඳ අද දවසෙත් අපි දෙවෙනාසිගේ වචනියම් කාරණාවක් අපි එලිදරව් කර ගන්නට යනවා දවසේ මම ඔබ සමග බෙදා ගන්නට යනවා රෝම පොතේ 8 පරිච්ඡේදයේ 9 පදය ලේවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා නමුත් නුබලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ වාසය කරන සේක් නම් නුබලා මාංශෙහි නොව ආත්මෙහි සිටින්නෝය ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මෙන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු දෙවියන් වහන්සේට අයිති නැත මේ ස්ථානය තුල පාවුල්තුමා යම් කාරණාවක යම් එලිදරවක ඔබට මට කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මෙන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු දෙවියන් වහන්සේට අයිති නැත ශුද්ධාත්මයන් වහන්සේ අත්‍යවශ්‍යයි නැවත උපාදිනුණු කිතුනුවෙක්ගේ ජීවිතයට බෝ කිතුනුවන් ඉන්නව සමහර කිතුනුවන්තල ශුද්ධාත්මයන් වහන්සේ නැ සමහර අය ශුද්ධාත්මයන් වහන්සේ ගැන අඳුරන්නේ නැ සමහර අය ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්නේ නැ එහෙම ආගමික කිතුනුවොත් සිටිනවා නමුත් ප්‍රශ්න තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ සිටියොත් පමණයි ඔබට මට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන දෙවියන් වහන්සේ ගැන දැනගන්න තියෙනා එකම ක්‍රමය. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේව නැති හැම කිතුනෙගෙම ජීවිතය තුළ ප්‍රයත්න කෙන සාතන් ඒ ජීවිත සාතන්ට ගොදුරක් වී තිබෙන බව ලේවල තුළ ඔබට මට සඳහන් කරමු. ඒ නිසා බොහෝ වෙලාවට ශුද්ධාත්මයන් වහන්සේ ජීවිත තුළ සිටිනව බව එල්ලිදරව් කර නොගත් බොහෝ අයගේ ජීවිත භයානක ස්ථානයක තිබෙනවා. අපි බලන්ට යන මතෙව් පොතේ 12 පරිච්ඡේදයේ 43 පදය සහ 44 පදය දෙවියන් තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. අපිරිසුදු ආත්මයක් මිනිසෙකුගෙන් දුරව ගිය කල්ලි ඕදිය නැති තැන්වල ඇවිදිමින් විස්රාම සොයා නොලැබ මම පිටත්ව ආමාගේ ගෙට හැරී යමි කියයි ඔහු එහි පැමිණි කල ඒ ගෙය හිස්සුව අතුගා සරහා තිබෙනවා බව දකි. මේ ස්ථානයේ කියනවා යම් මිනිසෙකින් අපිරිසුදු ආත්මයක් දුරව ගිය කල්ලි ඒ කියන්නේ යේසුස් වහන්සේ පිණිගෙන යේසුස් වහන්සේව අඳුනගෙනත් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පිළිගත් මොහොතේ සිට දෙවියන් වහන්සේ ඒ නිවස පවිත්‍ර කරන යාත්මය පිරිසුදු කරන දෙවියන් වහන්සේ පිරිසුදු කළ දෙවියන් වහන්සේ අවස්ථාවක් දෙන ශ්‍රද්ධාවනස් එක් අපිට ජීවත් වෙන්නේ. නමුත් යේසුස් වහන්සේම මේ උපමාව අරන් අපිට එලිදරව් කරනවා. අපිරිසුදු ආත්මයක් මිනිසෙකුගෙන් දුරව ගිය කල්ලි ඕදිය නැති තැන්වල ඇවිදිමින් විස්රාම සොයා නොලැබ මම පිටත්ව ආමාගේ ගෙට හැරී යමි ඔහු එහි පැමිණි කල ඒ ගිය හිස්සුව අතුගා සරහා තිබෙනවා දකිමි. මේ ස්ථානයේ පැහැදිලි ලෙස කියනවා යම් කෙනෙක්ගේ ජීවිතයේ ගැළවීම ලැබුවට පස්සේ දෙවියන් වහන්සේට ජීවිතේ බාර දුන්නට පස්සේ හැබැයි දෙවියන්ගේ වචනේ සහ දෙවියන්ගේ ආත්මයන් වහන්සේ තුල නැතිනම් නැවත මේ පිටත් ගියපු ආත්මය බලන මේ ලෝකයේ තව ස්ථානයක් තියෙනවද උටින්න කියලා. හැබැයි ස්ථානයක් නැති බව දැනගත්තම නැවත එනවා. ඒ හිටපු පරණ නිවස කොයි ආකාරද තියෙන්නේ? මට අවස්ථාවක් තියෙනවද ඒක තුල ජීවත් වෙන්න? මට අවස්ථාවක් තුල තියෙනවද ඒකට ඇතුල් වෙන්න කියලා ඌ බලන්න නැවත ඒ ආත්මය එන බව ලීවිල තුල ඔබට මට කතා කරනවා. හැබැයි ඒ එන මොහොතේදී ඔහු දකින්නවනම් ඒක සුද්ධ කරලා තියෙන එක දෙවියන් වහන්සේට දීලා තියෙන හැබැයි ආත්මයන් වහන්සේ ඒක තුල ජීවත් වෙන්නේ නැතිනම් ඒ බව දැනගත් විට මිස්ථානේ කියනවා ඔහු ගියහට වඩා ප්‍රබල ආත්ම හතක් එක වූ වෙනවා. පළමු ස්වභාවයට අන්තිම ස්වභාවින භයානකයි කියලා දෙනාසික වචනය තුල ඔබට මට කතායි. ඒ නිසා ඔබට මට ශුද්ධ ආත්මයන් වහන්සේ අවශ්‍යයි. ශුද්ධ ආත්මයන්ස ඔබ මා තුල සිටිමින් උන්වහන්සේ තමයි ඔබට මට උගන්වන්නේ. දේව වචනේ කියවන්නේ දෙවියන් වහන්සේ තුල කොහොමද ගමන් කරන්නේ සහ එළිදරව්ව දෙන්නේ යාශනා කරන්නේ මේ හැම දෙයක්ම පොළඹවන්නේ ඒ ආත්මයන් වහන්සේ. බොහෝ වෙලාවට
සාමාන්‍ය කිතුනෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙන ඇතම බොහෝ සිටින්නේ. ඔවුන් කැමති නැහැ යාඥා කරන්න. ඔවුන් කැමති නැහැ දේව වචනේ කියවන්න. ඔවුන් කැමති නැහැ මෙනෙහි කරන්න. ඔවුන් කැමති නැහැ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙන්නේ. මම කක පැහැදිලිව මේ උදෑසන ඔබට කියනවා. කිතුනෝ කියන්නේ නැවත උපාදින වෙනු දෙවියන් වහන්සේගේ දරුවෝ. ලීවිල්ලේ පැහැදිලිස කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අලුත් මැවිල්ලක් කියලා. ඔබ අලුත ඉපදුණු කෙනෙක්. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ නැවත උපාදින වුණු කෙනෙක්. දෙනසගේ වචනේ ඔබ නැවත උපාදිනේ වුණා නම් ඒ ජීවිතයේ ජීවත් වෙන ක්‍රමවේදයේ ලියලා තියෙන දේව වචනේ තුල පමණයි. ඒ අලුත ඉපදුණු මනුෂ්‍යයාට හොඳ දේ නරක දේ යහපත් ආශිර්වාද දේ හැම දෙයක්ම මේ ලියවිල්ල තුල දෙවියන් වහන්සේ ලියලා අන්තර්ගත තිබෙනවා. ඔබ මේක කියවන් නැති තාක් ඔබට දැනගන්න බැරි වෙන ඔබ කවුද කියලා. ඔබ අලුත් මිනිස්සෙක් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියනවා එළිදර ඔබට දැනගන්න ලැබෙන්නේ නැති වෙනවා. ඔබ ඒක ඔබ නොකරන තාක්. ඒ නිසායි දෙවියන් වහන්සේ ඔබට මට මේ උදෑසන කාලේ මතක් කර දෙන්නේ යේසුස් වහන්සේව පැහැදිලි ලෙස කියනවා. යම් මිනිස්සෙක් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ බාර දුන්නා නම් ශුද්ධ ආත්මන වහන්සේට ආරාධනා කර ශුද්ධ ආත්මන වහන්සේත් එක්ක ඔබ ජීවත් වෙන්නේ නැතිනම් සාතන් නැවත ඇවිල්ලා ජීවිතේ විනාශ කරනවා කියලා ලීවිල තුල පැහැදිලිව කියනවා. ඒ නිසා ඔබ නැවත උත්පාදනයේ ලැබුවා නම් ඔබ ශුද්ධ ආත්මන ආරාධනා ශුද්ධ ආත්මනි මාතුලට එන්න මාව පවිත්‍ර කරන අද දවසේ මේ මොහොතේ සිට ඔබ වහන්සේ මට උගන්වන්න. ඔබ වචනේ කියවන දෙවියන් වහන්සේගේ කාරණාතුළු ඔබගේ ජීවිතය ඔබ ගෙන යන්න. ඔබ ඒ ජීවිතය දැනගන්න ලැබෙන ඔබට දේව වචනේ තුනෙන් විතරයි. ඒ නිසා තව වචනයක් මම ඔබ සමග බෙදා ගන්නට යනවා. රෝම පොතේ 8 පරිච්ඡේදයේ 13 පදයේ මක් නිසාද නුබලා මාංසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්න ඕනෑය. නමුත් ආත්මෙන් ශරීරේ ක්‍රියා නැසනවා නම් ජීවත් වෙනවා ඇත. මේ ස්ථානයේ කියනවා පවුල් තුමාම මක් නිසාද නුබලා මාංසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්න ඕනෑය. නමුත් ආත්මයන්න්ගෙන් ශරීරේ ක්‍රියා නැසනවා නම් ජීවත් වෙන ආත්මයන්න් වහන්සේගෙන් ශරීරේ ක්‍රියා ආත්මයන්න් ඔබ නැවත ඉපදුනා දෙවනසගේ වචනේ තුල ඔබට මට කතා කරනවා. වචනේ තුල ඔබට මට එළිදරව් කරනවා. කොහොමද අපි දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන්නේ? උන්වහන්සේගේ වචනේ තුල ඔබට මට ප්‍රීතිය සුවය සමාධන ආශිර්වාද උන්වහන්සේ නිදහස් කර තිබෙන උන්වහන්සේ වචනේ පැහැදිලි ලෙස ඔබට මට කතා කරනවා. හාලෙලූයා. උන්වහන්සේ වචනේ තුල දිව්‍යමය සුවය තිබෙන බව උන්වහන්සේ වචනේ තුල පැහැදිලි ලෙස ඔබට මට කතා කරනවා. එහෙනම් ඔබ මා නැවත උපාදින්න දෙවියන්ගේ වචනේ තුල. එහෙනම් ඔබ මා තුල ශුද්ධ ආත්මන වාසයේ සිටිනවාද කියලා ඔබ මේ උදෑසන ඔබ මොහොතක් කල්පනා කරන්න. ඔබට ශුද්ධ ආත්මන වාසය නැතිනම් මම ඔබ දෙස යාඥා කරන්නට යනවා. මේ මොහොතේ ඔබ ශුද්ධ ආත්මන වාසය ලබා ගන්න. ඔබගේ ජීවිතය වෙනස් කර ගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ දෙවියන්සේගේ සලස්ම තුළ ඔබගේ ජීවිතය ඔබ ගෙන යන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය ආශිර්වාද කරන්න දෙනවා. ඔබට සුදාත්මෙන වැස්සනම් මම මේ ආශිර්වාද ඔබ එක්සිත් වෙන්න මා සමග. දෙවි පියාණනි ඔබ වහන්සේගේ නාමයෙන් මේ උදෑසන අපි එනවා ස්වාමීන් වහන්සේ. යම් කෙනෙක් තුළ සුදාත්මෙන වාසයේ නැතිනම් මේ වෙලාවේ ඒ හැම ජීවිතයක්මතම සුදාත්මෙන වාසයේ ආලේපය සුදානාසේගේ ඵලය නිදහස් කරන දෙවි පියාණනි ඒ ජීවිත බෝවන්සේ අතගසන්න ස්වාමිනි. හාලෙලූයා. ආශිර්වාද ශුද්ධාත්මයානනි. ඕ ස්වාමිනි ඔබගේ ආත්මය එහම කෙනෙක් මතම දැන් ඔබ වහන්සේ නිදහස් කරන නිසා ඔබට ස්තුති කරවා දෙවි පියාණනි. ඔබට ස්තුති. ඔබ විශ්වාස කර මේ මොහොතේ ආත්මය නාස ඔබ තුල දැන් සිටින බව. ඒ ආත්මය නාස ඔබට උගන්නනයි උන්වහන්සේ ඔබගේ ගුරුවරයා. යහපත් දෙ හරි දෙ ඔබට මඟ පෙන්වන උන්වහන්සේ. ස්වාමිනි අපි ඔබට ස්තුතිවන්තර මේ උදෑසන කාලෙන් ඔබගේ වචනේ තුනේ ඔබ වහන්සේ අපට එළිදරව් කරන නිසා යනබගේ රහස් ජඹුරු දේ වහන්ස මට උගන්නපු නිසා සුති. ස්වනේ ජීවිත තුල ජීවත් වෙන වහන්ස අපිට උදව් කර සුදාත්මයන්න් වහන්ස. ඔබ තුල සිටීමේ ඔබගේ මඟ පෙන්වීම තුර අපි හැම කෙනෙක්ම ජීවත් කරන් දෙවි පියන්. පියන් යහපත් ලෙස ජීවත් වෙන අපි එක්කිනකට ඔබ වහන්ස දවසේ උදව් කරන උපකාර කරන නිසා අපි ඔබට සුතිවන්ත වෙනවා. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්.